ඊසේ හිටම සංවත්සරී වෙනුවෙන් 60ක් දක්වා වාසීමි කරගන්න ඔබත් ඊසේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න මේ වෙද්දී රටේ විභාග කාලසටහන අපි විකෘති තත්වයට පත් වෙලා තියෙනවා කිව්වොත් හරි ප්‍රකෘති තත්වයක නෙමෙයි තියෙන්නේ වෙනස් මේ තත්වය සාමාන්‍යකරණයකට ලක්වීම පිළිබඳව අපිට බලාපොරොත්තු තියන්න පුළුවන් කොපමණ කාලයකදීද අපි මේ ගැන කතා කරලා ප්‍රවේශයක් ගත්තොත් ඔව් මේකේ මම මේ ඉදිරිය කතා කරන්න ඉස්සෙල්ලා මම පුංචි පැහැදිලි කිරීමක් කරන්නම් පසුගිය කාලය තුල ඇතිවෙච්ච ඒ තත්වයන් නිසා ඇතිවුණු ඒ ප්‍රමාදය පිළිබඳව ඇත්තට මේ තත්වය ආරම්භ වුණේ ඔබට මතක ඇති 2019 තිබුණු පාස්කු ප්‍රහාරයත් එක්ක මොකද විභාගය පවත්වන්න නම් දරුවන් මේ නිසි අධ්‍යාපනය ලැබලා ඉන්නට ඕනේ අපිට විභාග පවත්වලා අවසන් කරන්න පුළුවන් 2019 දී ඇතිවුණු තත්වයත් එක්ක ඊට පසුව මේක දරුණු ලෙස බලපෑව 2020 දී ඇතිවිච්ච කොරෝනා වසංගත තත්වය ඒ නිසා අපිට 2020 21 22 කියන වර්ෂවල අපිට නිසි වේලාවට විභාග පවත්වන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ ඇත්තටම සාමාන්‍යයෙන් අපි විභාග පවත්වන්නේ සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මාසයේ උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේ සිස්සත් විභාගයත් ඒ උසස් පෙළ විභාගය සමග ඒ විභාගය ආරම්භයේදී අපි පවත්වනු ලබනවා. ඉතින් දැන් මේ කාලපරාසය ගත්තාම අපි ඇත්තටම මාස 6ක විතර ප්‍රමාදයක් ඇතුව තමයි දැන් විභාග ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් 2022 විභාග පවත්වුවේ 2023 දී. අපිට මතක ඇති 2022 අගෝස්තු මාසයේ පවත්වන්න තියෙන උසස් පෙළ විභාගය අපි 2023 ජනවාරි මාසයේ 23 සිට පෙබරවාරි 17 වෙනිදා දක්වා තමයි පවත්වා අවසන් කරේ. අපි ඒ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට තමයි මේ කඩිනමින් සූදානම් වෙන්නේ. ඒ වෙලාව අපි හැබැයි අපි සැලැස්මක් සකස් කරගත්ත විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අපි සියලු දෙනා ඒකාබද්ධව ලබන අවුරුද්ද වෙද්දී මේක සාමාන්‍ය තත්ත්වයට අපි පත් කරගන්න ඕනේ කියන එක. මොකද අපි දැන් ජාත්‍යන්තර වශයෙන් ගත්තත් අපි ප්‍රමාදව ඉන්නේ. අපේ දරුවන් විශාල කාලයක් ගත කරනවා මේ විභාග තමත් වෙලා මේ උසස් අධ්‍යාපනය ලබන්න. එහෙම නැත්නම් මේ වෘත්තීය ලෝකයට ඇතුළු වෙන්න විශාල ප්‍රමාදයක් ඇති වෙලා තියෙනවා. මේක අපේ වගකීමක් තියෙනවා මේක ඉතා ඉක්මනින් නිවැරදි කරන්න. අපි ඔබ අර මුලින්ම කිව්වා වගේ මේකට මට විශාල වශයෙන් සහාය අවශ්‍ය වෙනවා මේ සෑම පාර්ශ්වයකම. දැන් පහුගිය කාලේ දැන් උසස් පෙළ විභාගය අපි අවසන් කරේ පෙබරවාරි මාසේ 17. දැන් මාස 5ක කාලයක් ගත වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මාස 4ක කාලයක් ඇතුළත ප්‍රතිඵල දෙන්න තමයි සම්පූර්ණයෙන් මම සැලසුම් කරේ. නමුත් මේ විභාගයේ පිළිතුරුපත් ලැබීම් කටයුතු අපිට මාස 3ක් දක්වා ආරම්භ කරන්න බැරි වුණා. මම ඒ හේතු පස්සේ කතා කරන්නම්. ඉතින් මේ විවිධ පාර්ශ්ව අපිට සම්බන්ධ වෙන සම්පත් දායකින්ගේ පූර්ණ දායකත්වය අවශ්‍ය වෙනවා අපිට මේ ගමන යන්න.